ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුන්නිග්ගස්ස ලහුනෝ යත්ත කාමනිපාතිනෝ චිත්තස්ස ධම්මතෝ සාතු චිත්තං දන්තං සුඛාවහංති. පින්වත්නි, ධම්මපද දේශනා මාලාවේ 27 වන දේශනාවට අද අප යොමු වෙනවා. චිත්ත වර්ගයේ දෙවැනි දේශනාව. දුන්නිග්ගහස්ස ලහුනෝ, නින්දා කරලා අපහාස කරලා දමණය කරන්න බැරි එකක්. ලහු, ඉතා ලඝුයි, සැහැල්ලුයි, වහා වෙනස් වෙන සුළුයි, ඉපිද බිඳෙන සුළුයි. යත්ත කාම නිපාතිනෝ, යම් අරමුණකට කැමති නම්, යම් දෙයකට කැමති නම්, ඒ කැමති අරමුණටම හිත වැටෙනවා. චිත්තස්ස දමතෝ සාදු, එහෙව් සිත දමණය කර ගැනීම යහපත්. චිත්තං දන්තං සුඛවහං, සිත දමණය කර ගැනීමෙන් සැප ලැබෙනවා කියන එකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. කොසල් රාජතුමාගේ රාජධානියේ කන්දක් පාමුල කන්දක් ඇසුරු කරගෙන ගමක් තිබුණා. මේ ගමේ නම ඇලගම. එහි මිනිස්සු ගොඩක් වාසය කළා. ඒ අතර එක දිනක් ස්වාමීන් වහන්සේලාට නම භාග්‍යවතුන් වහන්සේගෙන් අරිහත්ත්වය දක්වාම කමටහන් ඉගෙනගෙන මාතික නම් ගමට පිණ්ඩපාත වැඩියා. ඒ ගමේ ප්‍රධානිය මාතික නම් වුණා. ඒ මාතික කියන ප්‍රධානියාගේ ගෙදර මෞතුමිය මේ ස්වාමීන් වහන්සේලා දැකලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෙදරට වැඩම කරවගෙන ගිහිල්ලා දානේ පූජ කරලා තියෙනවා. මාතික ගම් ප්‍රධානියගේ නම මාතික. එයාගේ අම්මා තමයි මාතික මාතා නම් වෙලා තියෙන්නේ. මාතිකගේ අම්මා කියන එකයි තේරුම මාතික මාතා. ස්වාමීනි, වහන්සේලා කොහෙද වඩින්න කියලා ඇහුවා. වෙලාවේ මතක් කළා උපාසිකාව, අපි වස් සමාදන් වෙන්න සුදුසු තැනක් හොයාගෙන වඩිනවා කියලා. ඉතින් ඒ වෙලාවෙම ස්වාමීන් වහන්සේලාගේ පාමුල වැටිලා ආරාධනා කළා, ස්වාමීනි මේ වස්තුන් මාසේ අපේ මේ ගම ඇසුරු කරගෙන තියෙන වනාන්තරේ සේනසුන් හදලා දෙනවා. ඊ සේනසුන් වල වාසය කරන්ඩ අපි සිව්පසෙන් උපස්ථාන කරනවා. එපමණක් නෙවෙයි, තිසරණ සහිත පන්සිල් දී පිහිටා සුදුසු දවස්සී පෙහෙවස් සමාදන් වෙන්නත්, භාවනා ධර්ම දියුණු කරගන්නත් තමන් පොරොන්දු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලත් උපාසිකාවගේ ආරාධනාවෙන් සිව්පසය දායකයන්ගෙන් ලැබෙන නිසා තමන් වහන්සේලා ඒ ගුණධර්ම පුරන්න අදිෂ්ඨාන කරගත්තා. ආරාධනා පිළිගත්තා. ඒ ආරාධනා පිළිගන්නේ සාමාන්‍ය තෘෂ්ණිම් භූත භාවයෙන්, නිහඬ වීමෙන්. ඒකෙන් දැනගන්නවා මේ ආරාධනාව පිළිගත්තු බව. තේ ස්වාමීන් වහන්සේලාට වාසය කරන්න තාවකාලික කුටි 60ක් සකස් කරන්නට ගමේ මිනිස්සු එකතු කරගෙන
වාසය කරන්න සුදුසු විදියට සකස් කරලා දුන්නා. වස්සමාදංගන දවසේ නායක ස්වාමීන් වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා කැඳවල මදක් කළේ මේ වස්සාන සමයේ අපි බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වනාන්තරයකට මේ ඇවිත්ලා ඉන්නෝ. අපිට මේ ගමේ මාතික මාතා ප්‍රධාන පිරිස සිව්පස්සෙන් අනුග්‍රහ කරනවා. දැන් කුටි හදලා දුන්නා. හැමදාම උදේ දවල් දානේ පූජ කරනවා. ගිලම්පස චතුමදුර ඒ ආදී සියල්ල සපයා දෙයි. දැන් අප විසින් කළ යුතු දෙයක් තියෙනවා, ශ්‍රමණ ධර්මයේ දියුණු කරන්න ඕන. අපි අනිකුත් පහසුකම් ටික තියෙනවා. එසේම බුදුරජාණන් වහන්සේගෙන්මයි කමටහන් අරන් ආවේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ. එසේ බුදුරජාණන් වහන්සේ කපටිකමෙන් රවට්ටන්න බෑ, ඔබ අවංක වෙන්න ඕනේ උන්වහන්සේට. එසේ මම අදිෂ්ඨානයක් කරගත්ත මේ වස්සාන සමයේ බොහොම හොඳින් තුන් ඉරියව්ව කියන්නේ සැතපෙන්නේ නැතුව භාවනා කරනවායි කියලා, සක්මන ඉඳ ගැනීම සහ හිට ගැනීම, මේ ඉරියව් තුනේ. අනිත් ස්වාමීන් වහන්සේලාත් එහෙම අදිෂ්ඨාන කරගෙන ඕනෝන් සමග කතා කරන්නේ නැතුව බොහොම නිහඬ වතක සමාදන් වුණා. පෝයට නැත එකතු වෙන දැනකදී ඒ නම් දවසක යම් දවසක සතියට සැරයක් වගේ පෝය කියලා කිව්වේ ඒකයි, සතියට වරක් එන පෝය දවසේ එකතු වෙලා ධර්ම කතාව ගෙදෙන හැරෙන්නට කතා බහක් නැහැ. ස කුටි හැටේ වෙන වෙනම උන්වහන්සේලා අර ශ්‍රමණ ධර්මයේවත් භාවනා පුරුදු කළා. මහානකම කියලාත් මේකට කියන, මහානදම් පුරණමයි කියන. එතෙම කටයුතු කරගෙන යන අතර උදෑසන ගමට පිණ්ඩපාතේ වඩිනවා. හදිසියක් වුණොත් ගෙඩිය ගහනවා, එතකොට හැමෝම රැස් වෙනවා. ඕක තමයි පිළිවෙත. ඉතින් මෙහෙම කටයුතු කරගෙන යන අතර උපාසිකාව හවස්වරුවක විතේ ලුක් සකුරු ආදී අරගෙන දසිදස් කම්කරුවන් සමග විහාරයට ගියා. ස්වාමීන් වහන්සේලා විහාර මැද, ඒ දානශාලාව ළඟ කවුරුත් නැහැ. උන්වහන්සේලා කුටිවල ඉන්නේ. ඒ නිසා ගෙඩිය හැඬෙව්වා. ගෙඩිය හැඬෙව්වට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා 69 මාර්ග 60කින් වැඩි එක ස්වාමීන් වහන්සේ නමක්වත් දෙනම ලං වෙලා වැඩියේ නැ, වෙන වෙනම වැඩි. ඒක දැක්කම එච්චර පුරුදු නෑ මේ කටයුතු. ඒ උපාසිකාව ඇහුවා, මේ මොකද ස්වාමීන් වහන්සේලා අතර ඩබරයක් වත් වෙලාද? එකට වඩින් නැතුව වෙන වෙනම වැඩි. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ වදාලා, නැහැ උපාසිකා, අපි මහානදම් පුරනවායි කියලා. ඒ මහානදම් පිරීම කොහමද? අන්න එතකොට විස්තර කරලා දෙන්න පුළුවන්. තමයි තනි තනිව වාසය කරන ගම, නිහඬව වාසය කරන ගම, භාග්‍යවතුන් වහන්සේ කියා දීපු භාවනා කමඨහනක් අපි වඩනවායි කියලා. හොඳයි ස්වාමීන් වහන්ස, ඒ කමඨහන් වඩන්න පුළුවන් ඔබ වහන්සේට විතරද? අපිට බැරිද? ඔව්, බැරි කමක් නැහැ. මේ උපාසිකාවටත් ඕන කෙනෙකුට වඩන්න පුළුවන් කියලා අර ස්වාමීන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ කියා දුන්නා කායගත සති කමඨහන. ඒ කමඨහනේ සඳහන් වෙනවා මේ ශරීරය පිළිබඳ කොටස් 32ක්. කේසා ලෝමා නඛා දන්තා තචෝ ආදී වශයෙන් මේවා පිළිකුල් වශයෙන් මනසිකාර කරන ක්‍රම වේදය ඒ පින්වත් ස්වාමීන් වහන්සේ මාතික මාතාවට කියා දුන්නා. එහෙමයි මේ ශාසනය දියුණු වෙන්නේ. ඒ කියන්නේ ගිහිමූපකරොන්තාන නිච්චං ආමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසම් පච්චුපකාරකම්. නිරන්තරයෙන් අපට සිව්පසයෙන් අනුග්‍රහ කරන, ඒ කියන්නේ දායකයෝ. නිච්චං ආමිස දානතෝ, ආමිස දානේන නිතර අනුග්‍රහ කරන එක. ඒ අය සිවුරු පූජ කරනවා, හටපිරිකර පූජ කරනවා, දානේ පූජ කරනවා, ආහාර කුටිසෙනසුන් හදලා දෙනවා, පිළිසකර කරලා දෙනවා, අෂ්ටපාණ ගිලම්පස චතුමදුර බෙහෙත් ආදී දේවල් සුදුසු වෙලාවේ ගෙනත් දෙනවා. භික්ෂුන් වහන්සේලාගේ යුතුයකම් කරෝත ධම්ම දානේන තේසම් පච්චුපකාර. අන්නේ අයට නිවන් මඟ කියා දෙන්න ඕන.
භික්ෂුවගේ යුතුකම, භික්ෂුණියගේ යුතුකම තමයි තමන්ගේ දායකයන්ට නිවන් දකින පාර, භාවනා මාර්ගය, චතුරාර්ය සත්‍ය දහමක්, මේ ගැඹුරු ධර්ම කාරණ ටිකෙන් ටික කියා දෙන එක පාර නෙවෙයි. සමහරට ආධුනිකයන දායකයෙක් නම් එයාට එක පාරට ගැඹුරු ධර්ම කතා තේරෙන්නේ නැහැ නේ. ඒ කෙනාට භාග්‍යතුන් වහන්සේ පවා දාන කතා, සීල කතා, සග්ග කතා තමයි දේශනා කළේ. ඒ අනුව මේ දාණය ගැන, සීලය ගැන, සිල් රකින්න හැටි, ඒකේ ආනිසංස, පින් කරන හැටි, පින් කරනම ලැබෙන ආනිසංස, ওই විදිහ විස්තර කියා දෙනවා මූලිකව. ඊළඟට ටිකෙන් ටික භාවනාවට යොමු කරනකොට අර භාවනාවට සම්බන්ධ කරුණු කාරණා ගැළපෙන විදියට කියා දෙන්න භික්ෂුව දක්ෂ වෙනවා. යෝග තමයි ප්‍රතිඋපකාරය. අර දීපු සිව්පස්සේට කරන ප්‍රතිඋපකාරය නම් මේ ධර්මයේ කියා දීමයි. ධම්මදානේ, ධර්ම දානයක් දෙන්න ඕන. ඒ අනුව තමයි මේ හැම විටම දානයක් පූජ කරාම කෙනෙක් මොන හරි දෙයක් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට පූජ කරාම උන්වහන්සේලා කෙටියෙන් හරි පින් දීමක්, අනුමෝදනාවක් කරනවා. ඒ අනුමෝදනාවෙන් බලාපොරොත්තු වෙන්නේ දායකයාගිත සතුටු වීමක්. ඊටත් එහා ගිහිල්ලා පුළුවන් නම් ධර්ම කරුණකුත් කියා දෙන්න ඕනේ. එහෙම කළොත් එයා තවත් සතුටු වෙනව විතරක් නෙවෙයි, අවබෝධයක් ඇති කරගෙන නිවන් මඟ දියුණු කරනවා. මොකද මේ අපි හැමෝම එකපාරට මේ නිවන් මඟට ආව නෙවෙයි. කවුරු හරි කල්යාණ මිත්‍රෙක් අපට ධර්මය කියා දීලා තියෙනවා. ඒ නිසා අපිත් කල්යාණ මිත්‍ර වෙලා ආධුනික වෙන යම් කිසි ගිහි කෙනෙකුට, ස්ත්‍රී වේවා පුරුෂ වේවා, යාලට කරුණාවෙන් කරුණු කියන්න ඕන. ඒ වහනකොට තමයි හිතෙන්නේ මේ නිවන් මගක් තියෙන එක දියුණු කරන්න ඕන. සසරක් තියෙන, දුකක් තියෙන, දුකෙන් මිදෙන්න ඕන. දන්නේ නැහැ කියා දෙනවා. ඒ වගේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ මාතික මාතාවට විස්තර විභාග ඇතුව කර්මස්ථානේ කියා දුන්නා. එතැන්නට මේ උපාසිකාව ගෙදරදී විවේක වෙලාවල පරියංකයක් බැඳගෙන අර කිව්ව දෙතිස් කුණප මනසිකාරය යෙදුණා. ඒවා පිළිකුල් වශයෙන් වඩනකොට ධානය ලැබුණා. ඒ ධාන පාදක කරගෙන ප්‍රථම ධානය පමණයි ලැබෙන්නේ. ප්‍රථම ධානය පාදක කරගෙන විපස්සනා වැඩුවා. නාම රූප දෙක වෙන් කරගෙන ඒවායේ යථා ස්වභාවය යථා භූත ඥාණයෙන් දකිමින් විපස්සනා ඥාන දියුණු කරගෙන විපස්සනා ඥාන කෙලවර ලැබෙන සෝවාන් ආදී මගඵල ලැබුණා. එතෙන්දි මේ උපාසිකාව ක්‍රමක්‍රමයෙන් භාවනාවේ සෝවාන් මගඵල, සකදාගාමී මගඵල සහ අනාගාමී මගඵල කියන මාර්ගඵල තුනටපත් වුණා. පත්තේකොට මේ උපාසිකාවට අභිඥා බලත් ලැබුණා. පරසිද්ධාන්නානුවන් ලැබුණ ඒ නිසා දිවස් නුවණ කියලා කියනවා. දිවස් නුවණ, පරසිද්ධාන්නානුවන, දිබ්බසෝතය, එරදිවිද ඥාණය, ගුබ්බේ නිවාස ඥාණය ලැබුණා. දැන් මේ ඥානවලින් දැන් දා ප්‍රීතියටපත් වුණා. සතුටුයි, බොහොම නිවීමක්, මේක කියලා නිම කරන්න බැරි සතුටක්, සංසිඳීමක් වචනෙන් කියන්න බැ නිවන කියන්නේ. මේ ලැබපු සැනසille මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලබාගෙනද කියලා බැලුවා තමන්ගේ දිවසින් පරසිද්ධාන්නා නුවණින්. එහෙන් බලද්දී ඒ ස්වාමීන් වහන්සේලා කියන එකනමක්වත් තාම මාර්ගඵල ලැබලා නැහැ. හේතුවත් බැලුවා. බලනකොට මේ ස්වාමීන් වහන්සේලා වළඳන්න කැමති ආහාර ලැබෙන්නේ නැහැ. ඒක අපි කියන ආහාර සප්පාය කියලා. ආහාර සප්පාය ලැබිලා නැහැ හරියකට. ඉතින් 69ක් නේ සමානව 69 කැමති ආහාර 60කට වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැහැ. අහන්නෙත් නැහැ. අහන්නත් බෑනේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ ගොඩක් වෙලා. අල්පේච්ඡතාවය නිසා කියන්නේ නැහැ. තුපාසිකව කළ එදා පටන් වෙන වෙනම ස්වාමීන් වහන්සේලා දිහා බලලා උන්වහන්සේලාට සුදුසු දාන වස්තු සකස් කෙරෙව්වා. සකස් කරලා ප්‍රණීත ප්‍රණීත දාණය, දැන් ප්‍රණීත කිව්වම දැන් තියෙනවනේ ප්‍රණීත භෝජන. ගිතෙල් වෙනරු සකුරු ආදී වශයෙන් තියෙන කොටසකුත් තියෙනවා. තව තියෙනවා මස් මස් මාළු කිරි දී කිරි කියලා තියෙනවා. ඒ වයි මොන හරි ප්‍රණීතව දන් දෙන්න. දැන් බලන්න දාණය ගැන දන්න අය, හොඳට ධර්මය අහලා දන්න, විනය දන්න අය දාණයක් දෙනකොට හරි වෙනස්නේ. ඒ මිනිස්සු කැපසරූපාකාරයෙන් සපයාගත් මාංශ මාළු වර්ග වගේව හරියට දෙනවා, පූජ කරනවා, හදලා දෙනවා. මොකද තමන් කන්නත් කැමති. ඔගේ මේකේ පෝෂණ ගුණය වැඩි. භික්ෂුන් වහන්සේලාට
ශ්‍රද්ධාවෙන් ඒවා පූජ කරමු. ඒ පූජාව කරනකොටම අපිට තේරෙනවා මෙයා මේ දානෙ ගැන හොඳට දන්න කෙනෙක් සහ ධර්මයේ දන්න කෙනෙක්. ඒක පැහැදිලි අපට. දැන් සමහර කෙනෙක් රූක්ෂව දෙනවා. ඒ කියන්නේ දෙන්න පුළුවන්කම දෙන. නමුත් එයා හිතන මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ සාමාන්‍යයෙන් ওই කොළ වර්ග විතරක් වළඳ ගන්න ඕන જાතියක්. ඒ නිසා බෙහෙත් වට්ටෝරුව වගේ දෙන අවස්ථාවක් තියෙනවා. ඔය දෙකම මැදහත් සිතින් වළඳන්න පුළුවන්. බැරි කමක් නැහැ. නමුත් භාවනා වැඩෙන්නේ හොඳට ආහාර ලැබුණොත්, වළඳන්න පුළුවන් වුණොත්, වළඳන්න පුළුවන් වෙන්නේ කැමති දේක් ලැබුණොත්. එහෙනම් කැමති දේක් දෙන්න ඕනේ කියලා මේ විදියට දාන වස්තුව හැදුවා. අපි කියමු දාන 60ක් හැදුවා කියන්නේ. 69. මේ ප්‍රණීත ආහාර ලැබෙන ලැබෙන ආහාර සප්පාය ලැබුණා. සත්පුරුෂ ඇසුරේ පැත්තෙන් ලැබුණා. කල්යාණ මිත්‍ර 60ක් නීතිය. සද්ධර්මයේ භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිලා තිබුණා. එහෙනම් පුද්ගල සප්පාය කියන එක තමයි ඔය කියන්නේ. කල්යාණ මිත්‍රය කියන එකට භාවනා කරන අය අසත්පුරුෂයෝ නොවේ. සත්පුරුෂයෝ. එතකොටත් භාවනා වැඩෙනවා. ආහාර සප්පාය තුලින් තවත් වැඩෙනවා. ඔය ටික හැදෙනකොට විවේකෙත් තිබුණා. වැඩි දවස් ගියේ නැහැ. මේ සියලුම ස්වාමීන් වහන්සේලා සියලු කෙලෙස් නසමින් පිළිවෙලින් අරිහත්ත්වයටමපත් වුණා. වස් කාලේ අවසන් කාලේ රහතන් වහන්සේලා වෙලා. මේ මාතික මාතාවට ස්තුති කරලා ප්‍රශංසා කරලා මේ ස්වාමීන් වහන්සේලා නැවතත් දෙව්රම් මෙහෙරට වඩින්න වස් අවසානයේ වස් පවාරණයෙන් පස්සේ කටන චීවරේ බාරගෙන වැඩම කරා. වැඩම කරන වෙලාවේ මාතික මාතාවකු අනේ අපි වස් සිහි කරන්න ස්වාමීනි ගිය තැනක. එහෙමයි උපාසිකාව ඔබතුමිය හැමදා සිහි වෙනවා. මොකද ඔබතුමිය නිසා තමයි අපිට මේ මාර්ගඵල ලබන්න පුළුවන් වුණේ. ඇයි මේ දිවසින් බලබලා පරචිත්ත ඥාන විචාරණ ඥාණයෙන් බලබලා සුදුසු දාන හදා දුන්නේ අම්මනේ. ඒක සිහි වෙනවයි කිව්වා. උන්වහන්සේලා වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහදිත් මාතික මාතාවගේ මේ ගුණය ප්‍රකට කළා. මේ ගුණ කතා වහගෙන හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ හිතුවා යන වඩිනව නම් ඔන්න තැන. මොකද හොඳ දානි ලැබෙනවා එතන. හිතන දෙයක් දෙනවා ඒ අම්මා. එහෙම හිතලා අර ස්වාමීන් වහන්සේලගෙන් පාරක් අහගෙන උන්වහන්සේ තනියම හිටියා. වැඩම කළ කුටියට ඇවිත් හිතුවා මෙන්න මේ ගිලම් පසේවනෝ නම් හොඳයි දැන් කියලා. ඉතින් උපාසකම්ම 16 ගවතේ අඹ පාණයක් කිල්ලුවා කියන්නේ හිතුවා කියන්නේ හදලා යව. දැන් චතුමදුර ටිකක් තියෙන හොඳයි කියලා හිතනකොට චතුමදුර ලැබෙනවා. එහෙනම් උපාසිකාවත් පැමිණෙත්වා කියලා හිතුවට පස්සේ ඔන්න හැන්දෑවේ උපාසකම්මත් ආ. දැන් ස්වාමීන් වහන්සේට එක දෙයක් සතුටු වෙමු කෝ ඉල්ලන ඉල්ලන්නේ හිතන හිතන එක ලැබෙන එක පැත්තකින්. නඩ දායකාවත් එක්ක කතා කරන ගමන් ඇහුවා ඔබතුමියට පරසිට තේනවද? එහෙම පරසිට පේනා ඉන්න ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ. මොකද මේ ආර්ය විනේ මාර්ගඵල ධ්‍යාන අභිඥා ලැබිච්ච අය දන්නෝ ඒවා අනිත් අයට කියන්නේ නැහැ ප්‍රසිද්ධිය. කී යුතු නැහැ ඒව වියංගයෙන් සමහරට බේරෙනවා. ප්‍රයෝග සම්පත් යොදලා කියනවා පරසිට දන්න ඉන්න පුළුවන්. මට තියේද නැද්ද කියන්නේ. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේ තේරුණා දැන් වෙච්ච වැඩෙත් එක්ක නම් මේ උපාසකම්මට හොඳ ඒවා විතරක් නෙවෙයි අපි හිතන නරක ඒවාත් පෙනේනේ. අපිට දැන් පුතජන භාවය නිසා රාග සිතක් එන්න පුළුවන්. විශේෂයෙන් අන්න ඒක නේ බය වුනේ. එහෙම ආපු වෙලාවේ මේ උපාසිකවට ඒකත් පේනවා. ඒතකොට ලැජ්ජයි. ඉතින් මේක බැරෑරුම් වැඩක්මයි. මේක ඒසි වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන ඉඳලා හරියන්නේ නැහැ කියලා උන්නාසේ වඩින්න සූදානම් වුණා. මේ මතක් කරලා අනේ මම යනවායි සවැත් නුවරට වඩිනවායි කියලා වැඩම කළා. භාග්‍යතුන් වහන්සේත් වන්දනා කළා. අනේ ස්වාමීන් එතන ලේසි නෑ මොකෝ. ඒ ඉන්න ප්‍රධාන දායකාවට මාතික මාතාවට අනුන්ගේ හිත පේනවා අපේ හිතුත් පේනවායි කියලා. ඉතින් මේ හිතේ ස්වාමීන් හොඳ දේවල් විතරක් නෙවෙයි නරක දේවලුත් හිතෙනවනේම ඒවා පෙනෙයි කියලා බයට මම මේ ආවයි කොහොමද. ඒක හරියන්නේ නෑ වික්ෂුව. ඔබට හරියන්නේ එතනම තමයි. අපිට එක දෙයක් රැක ගන්න පුළුවන් නම් එතන ඉන්න පුළුවන්. මොකද්ද ස්වාමීනි? හිත රැක ගන්න කිව්වා. ඒ අරමුණු කරලයි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මේ ගාථාව අදාළේ දුන්නිග්ගහස්සලා වුණෝ යත්ත කාමනි පාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තන් දන්තං සුඛවහං.
ඒ අර්ථ වශයෙන් අපි කලිනුත් කිව්වා වගේ ඉතා ලඝූ සැහැල්ලූ වහා අරමුණෙන් පෙරලෙන්නා වූ මේ සිත නිඳා කරලා දමණය කරන්න බෑ. මේක සීල සමාධි ප්‍රඥා අර ඊයේ කියා දුන්නා වගේ භාවනා මාර්ගයේ ගිහින් පිළිවෙලින් දමණය කරන්න ඕන එක. ඒක දමණය වේවා කියලා හිතුවා දමණය වෙන්නේ නිවනම වෙත්වා කියලා හිතුවා නිවන් දකින්නේ ලැබෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. නැත්නම් අපේ වචනින් ගෝ නිවන් සැප ලැබේවා එහෙම කොට ලැබෙන්නේ නැහැ. මේක පැහැදිලිව පිරිසිදුව දාණයෙන් පටන් අර සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් කියන නිවන් මාගි සම්මා දිට්ඨිය පෙරට කොටගත් මාර්ගයක් තියෙනවා. ඒක පූර්ණය කරන්න අවශ්‍යයි. ඒක පූර්ණේ වීමේදී සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ඊට පස්සේ ප්‍රඥා විපස්සනා ඥානවලට කියන ප්‍රඥාව කියලා එක දේශයකින්. තව දුරට යනකොට මාර්ගඵල වලටත් ප්‍රඥාව කියලා කියනවා. විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියලා කියනවා. අරිහත්ත්වයට පත් වුණාට පස්සේ. ඔන්න ඔතෙන්ටයි සුඛාවහං කියුවේ නිවන් සැප කියන එකයි. ඉතින් මේ සවයනස නැවතත් ඒ වචනෙන් තෙද ගැන්විලා බිය නැති කරගෙන එතෙන්ටම වැඩිය. එතෙන්ටම වැඩම කළා. අර උපාසිකාවගේ උපස්ථාන ලැබමින් නොබෝ කලකින්ම අභිඥා සහිතවම අරිහත්ත්වයටත් පත් වුණා. පත් වුණාට පස්සේ දැන් ස්වාමීන් වහන්සේ කුටියේ ඉඳගෙන පුබ්බේ නිවාසයේ මනසිකාර කරන උපාසකම්මා ගෙදර ඉඳගෙන මනසිකාර කරනවා. එතකොට මේ දෙන්නටම පේනවා මේ දෙන්නගේ මේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. මෙතෙන්ට එන්න හේතුනේත් ඒකයි. ආත්ම භාව 99ක් එක දිගට ස්වාමි භාර්යාව වෙලා ඉඳලා තියෙනවා. මේ ජෝඩුව ස්වාමීන් වහන්සේ ස්වාමිය වෙලා ඉන්න මේ මාතික මාතා බිරිඳ වෙලා තියෙනවා. ඒ ආත්ම 99ම පරපුරුෂයන්ට ලොල් වෙලා මේ ස්වාමියව මරලා තියෙන්නේත් මේ උපාසිකාවමයි. අනේ පුදුම විදියේ ධර්ම සංවේගයක් අර ස්වාමීන් වහන්සේට ඇති වුණා. මේ ස්ත්‍රිය මොන තරම් විපතක් සංසාරේ මට කළාද? මාව මැරුවනේ ආත්ම 99ක් එක දිගට. ඒ වෙලාවේ උපාසිකාව එරදියෙම්ම කියනවා ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේ තව එකක් බලන්න. ඔය 99යිනේ තව එකක් බලන්න. ඒ ජීවිතේ බේරගෙන තියෙනවා. මේ ජීවිතේදී අමා මහ නිවන් දකින්න උදව් කරලා තියෙනවා. ඒ නිසා සංසාරේ ඇති ඔහොමයි. සසරේ දින ඔයෙක් නොඑක් විදිහේ දේවල් වෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ උපාසිකාව කෙරෙහි සමාව ලැබුණා. මොකද ජීවිතේ බේරගෙන තියෙන කාත්මික සහ දැන් මේ අරිහත්ත්වයටපත් වෙන්න උපකාර කළෙත් මේ උපාසිකාවමයි. ඉතින් ওই විදිහේ ධර්ම කතාවක් තමයි අපට හමු වෙන්නේ මා ධම්මපදයේ චිත්ත වර්ගයේ දෙවනි දේශනාවේ දුන්නිග්ගහස්ස ලහුණෝ කියන මේ ගාතාරත්නය සහිතවමයි මේ දේශනාව සහිත සඳහන් වෙන්නේ. අපි ඊයේ පොරොන්දු වුණා සිත ගැන කතා කරනවායි කියලා හිතේ විභාගයේ විස්තරය අභිධර්ම පිටකයට අනුව. ඉතින් වහා වෙනස් වෙන එකක් සිත කියන එක සඳහන් වෙනවා. ඒතර සිතෙහි චිත්ත වීති කියන කතාවක් තියෙනවා. අපි නිකන් සරලව දැනගෙන ඉන්න එක වටිනවා අපි කාටත්. හිත වෙලක් කියන්නේ මොකද්ද? හිතක් කොහමද හටගන්නේ? හිතක් කොහමද පවතින්නේ? හිතක් කොහමද බිඳිලා යන්නේ? ඉතින් මෙතෙන්දි සඳහන් වෙන්නේ මුලින්ම භවාංග කියන වචනේ. මේ භවාංග කියන වචනයෙන් කියන්නේ භවයේ අංගය. සංසාරයෙන් ගినాපු කර්මයක් තියෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සෙක් නම් කුසල කර්මයක් තමයි භවාංග වෙන්නේ. මොකද එයා ඉපදෙන්නේ හේතුනේ කුසලයක්. ඒතර මේ කුසල කර්මයේදී හේතුක වෙන්නත් පුළුවන්, ත්‍රි හේතුක වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. කොහොම හරි දි හේතුක අයගේ ප්‍රඥාව අඩුයි, ත්‍රි හේතුක අය ප්‍රඥාවන්තයි. අර මෙන්න මේ දි හේතුක ත්‍රි හේතුක කතාව තියෙනෝනේ හරියට තෝරගන්න ඕන. දි හේතුකයට ධර්මයේ වටිනකම තේරෙන අඩුයි. යාළට ආමිෂය, බාහිර දේවල්, ධනය, දීපල ගැන තමයි හිත යන්නේ. ඒවත් තියෙන සමහර විට පිං කළානේ තියෙන්නේ. ධනය ලැබෙනවා. හැබැයි මොලේ නෑ. ඒවා පාවිච්චි කරගන්න ඒවායින් දන් දෙන්න හිතෙන්නේ සමහර විට තමන්ටවත් ප්‍රයෝජන නැති අවස්ථාවක් තියෙනවා මේ අයගේ. ඇයි විඳින්නෙත් නෑ කාටවත් දෙන්නෙත් නෑ. ස්ත්‍රී හේතු කියන එයාට ධනය ලැබුණත් එයා ලෝභ වෙන්නේ නෑ. එයා දානෙ දෙනවා, ධර්ම ශ්‍රවණය කරනවා, බණ භාවනා කරන්න පෙළඹෙනවා. මොකද හේතු එයාට අවබෝධය තියෙනවා, ඥාණය තියෙනවා. ත්‍රි හේතුව කියනකොටම අමෝහය දිලා තියෙනවා. ත්‍රි හේතු කියනකොට අමෝහය නෑ. මෙතන එක වෙනස තියෙන්නේ. අලෝභ, ආදේශ,
අමෝහ කියන කුසල් මුල් තුනම යෙදිච්ච කුසල කර්මයට කියන ත්‍රි හේතුක කුසල කර්ම. ඒ මුල් තුනෙන් දෙකක් විතරක් යෙදිච්ච එකට කියනවා දි හේතුක, අලෝභ ආදේශ විතරක්. නුවණ යෙදිලා නැති පින්කම්. එතකොට මේ ජීවිතෙත් එහෙමයි. යාට එතන ඉපදුනේ එහෙමනම් කොච්චර කල්පනා කරත් කොච්චර කියලා දුන්නත් බණ දිය කළ පෙව්වත් වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ මෝපදූප වෙන වෙන කතා, අනුන්ගේ වැරදි. නිවන පැත්තක එයා වෙන වෙන ಜಾති කර කර ඉන්නවා. දි හේතුකයි. අපිට තේන දැක්ක මෙයා දි හේතුක. මෙයා දඬ බෑ. මෙයා දෙන දෙයක් වළඳලා කාලා ඔහේ ඉන්නවා. ඉතින් වැටිලා සැපට ඉන්නවා. අනිත් එක්කන වෙනස්. එයා අනුන්ගේ හොයන්න යන්නේ නැති හේතුකයිනේ. එයා තමන් දෙස බලාගෙන බණ පොතක් කියවගෙන ධර්මයක් අහගෙන භාවනාවගේ දීගෙන බොහොම ලස්සන පැවිදි ජීවිතයක් ගෙවන එයා. කාටවත් කරදරයක් නැහැ. අන්න එයා අඳුන ගන්නවා ත්‍රි හේතුකයි. භාවනා වඩද්දි වැඩෙන භාවනා, සමාධිය වැඩෙනවා, විපස්සනා වැඩෙනවා. ඔන්න ඔක වෙනස. එහෙනම් ඒ කියන භවාංගේ තියෙන සාමාන්‍යයෙන් අරමුණක් නැති සෑම විට භවාංග පතනය වෙනවා. හිත භවාංගෙට වැටෙනවා. ඒ ත්‍රිසංගත සත්තුන්ගේ හිත ගොඩක් වෙලාවට භවාංග පතනය වෙලා තමයි තියෙන්නේ. මිනිස්යාගට ඊට වඩා හිත සක්‍රීයයි. අපි හිතමු ඔන්න අපේ ඇස් ඉස්සරහට රූපයක් එනවා. රූපේ එනකොටම චලනය වෙනවා භවාංගේ, හෙල වෙනවා. ඒ චලනය වෙලා මේක ඇතුල් වෙන්නේ පංචද්වාරා වර්ජණයෙන්. පංචද්වාරා වර්ජන කියන ශ්‍රණියෙන් කියන්නේ මොනවද? මේ ద్వාර පහ ආවර්ජනය කරනවායි කියන එකනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහෙන් එකකින් ආවොත් තමයි පංචද්වාරා වර්ජණය යෙදෙන්නේ. සමහර විට අරමුණු එනවා මනසින්ම පරණ එකක් හරි වෙන්න තියෙන එක හරි තමන් හිතනවනම් අරමුණු අර පහම නැත්තම් ඇරෙන මනෝද්වාරා වර්ජණය. දැන් අපි කිව්ව රූපයක් නිසා අපි කියනවා පංචද්වාරා වර්ජණය. දැන් එන අරමුණනේ ඔන්න මොන හරි අපි හිතමු උදාහරණයක් ගමු කවුරු හරි එනවා ගෙදරට. ගෙදර ඉන්නේ මොකද කියන්නේ පෙර ගමන් ගිහිල්ලා රතේ තියෙන තෑගි භෝග තියෙනවනම් අත් දෙකෙන් ගන්නවා. අපි ඒකට කියන මේ ධර්මයේ කියන සම්පටිච්චන වචනේ තමයි සම්පටිච්චන පිළිගන්නවා. අර එන රූප අරමුණ පිළිගත්තා. ඒසිත ඒෂණයෙන් කරන්නේ පිළිගන්නේ. මේ චිත්තක්ෂණ කතා කරන්නේ එක ෂණයකදී පිළිගන්නවා. දෙවනි ෂණේ සම්තිරණ තීරණය කරනවා. ඊළඟ ෂණේ ඊළඟට ඒ අරමුණ තීරණය කළා. ඊළඟ ෂණේ යොමු කරන වොත්තපණය සංස්කරණය කරන ව්‍යවස්ථාපණය කරන වොත්තපණය. දැන් මේ ටික කරලි වෙලා යොමු කරනව ජවණයට. දැන් මේ අරමුණ අඳුන ගන්න කොහොමද අරමුණේ රසය විඳින්නේ? කොහෙද රස විඳින එකට කියන ජවණ. රූපේ දැක්කා කියන්නේ ජවන් වාර හතක් තියෙනවා. එක සිත්තලක හතයි. ඒ හතේ තමයි රූපේ රස විඳින්නේ. රූපේ දැනගත්ත වෙන්නේ ජවන. හොඳට මතක තියාගන්න ජවන වාරවල. ඊළඟට තදාරම්මන දෙකක් යනවා එමත්. ඒක නැවත අරමුණ බලවත් කරලා ওই විදියට ලක්ෂ වාරේ ඊට වැඩි වාර ගණනක් ගත වෙනවා රූපයක් දකින්න. ජවන ලක්ෂ වාරයක්වත් පහළ වෙලා තමයි රූපයක් දකින්නේ. ඒ හතෙන් විතරක් බෑ. හතේව බොහෝ වාරයක් එක දිගට වැඩ කළා වැඩ කළා මේ සිත ඇතුලේ අඳුන ගන්නවා රූපේ. එහෙව් මේ චිත්ත වීති කෝටි ගණනක් තප්පරයකට පහළ වෙනවා. ඒක තමයි සිතේ විභාගය, චිත්ත නියාමය. ඔක වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියන් නැතත් ඔක කොහොමම තමයි. අපි දැනගත්තා නැතත් එහෙමම තමයි. දැන් වාසිය තමයි දැනගත් එක හොඳයි. මෙහෙම වැඩක් තමයි වෙන්නේ. ඒතර පිනක් කරනකොට වෙන්නේ මේ ජවන වාර ප්‍රමාණය වැඩි වෙනකොට පින වැඩි වෙනවා. ඒ කියන්නේ වෙලා වැඩි කරාම පින වැඩි. දැන් ධර්ම ශ්‍රවණය කරද්දී සාමාන්‍ය පැයක් වගේ අපි ගන්නවනේ. දේශකයන් වහන්සේත් පැයක් දේශනා කරනවනේ. අපි දෙගොල්ලෝන්ගේ මොකද වෙන්නේ මේ ජවන වාර බලවත් වෙනවානේ. ජවන වාර හතේව කෝටි ප්‍රකෝටි ගණනක් පහළ වෙන එක කියන්නේ අසංකේයයි අප්‍රමේයයි කියලා පින. ඒක ජවන වාරයකට එකාත්ම භාවයේ ගාණි ගත්තොත් උප්පත්ති සදා දෙනවා සුගති. වාර ගාණේම හිතන්න තියෙන. ඒ පිනක වාර ගාණ හිතනවා නම් ඒ කෝටි ගණනේ ආත්ම භාවවල ඉපදෙන්න සුදුසුකම් තියෙනවා පින. සැපයි.
එකින් කියන්නේ අනිවාර්යයෙන්ම මේ සංසාරෙ දිගට ඉපදෙනවා කියන එක. යා එක ප්‍රාර්ථනා කළොත් නිවනටම හේතු වේවා කියලා එක කෙටි වෙනවා. අවබෝධයක් මං වෙනවා. එතකොට අර ඔක්කොම අහෝසි කර්ම වෙනවා. රහත් වෙලා පිරිනිවන් පෑවට පස්සේ. ඒ කියන්නේ බය වෙන්න එපා මේ පින් කරන්න, බය වෙන්න එපා මේක උවට. පින කළ ගතිය තුමයි, මේ පිනේ තියෙන ශක්තිය විහිින් තමයි අපි නිවනට පත් කරවන්නේ. ඒ අනුව ඒක එක පැත්ත. අකුසලෙත් එහෙමයි. අකුසලෙත් වැඩි වාර ගන්න වැඩි වෙලාවක් යෙදුනොත් අර අර විදියටමයි වැඩ කරන්නේ. වෙනසක් නැහැ. ඔන්න විභාගය දැනගත්තා. ඊට පස්සේ අපිට තේරෙනවා අභිධර්මයේ චිත්ත කාණ්ඩයේදී සිත ගැන සිත වෙන් කරලා පෙන්නනවා. මේ සිත ප්‍රභේදගත වෙනවා කොටස් කිහිපයකට. ඒ කියන්නේ මෙහෙම. අකුසල් සිත්, අහේතුක සිත්, කුසල් සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත් සහ ලෝකෝත්තර සිත්. දැන් මේ සිත් සිත් කිව්වට පස්සේ මේ එකපාර මේ ඔක්කොම සිත් දෙන්නේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. මේක වචන වශයෙන් අපි නිකන් කියන දැනගන්න, මතක තියාගන්න, පාඩම් කරගන්න මහන්සි වෙන්න එපා. දැනුමක් හදාගන්න මෙන්න මෙහෙම දෙයක් වෙනවා. කොහොමද වෙන්නේ? මුලින්ම කතා කරන්නේ අකුසල් සිත් ගැන. අකුසල් සිත් 12ක් තියෙනවා. මේ විශ්වයේ මේ කොහේ හරි දැනක සත්වයක කුසලයක් කරනවා නම් මේ 12න් එකකින් තමයි කරන්නේ. ඒකත් තව තුනකට බෙදනවා. ලෝභ සිත් 8යි, දේශ සිත් 2යි, මෝහ සිත් 2යි. දැන් මේවා මේ හොඳේව නෙවෙයි. හැබැයි හිතේ පහළ වෙනවා. අකුසල් පාක්ෂිකයි. දැන් ලෝභය කියන්නේ අකුසල් පාක්ෂිකයි. හැබැයි මේවා විපාක දෙනවා කියන එක නෙවෙයි කියන්නේ. දරුණු විදියට විපාක දෙන්නේ නැහැ. රූපයකට ඇලුම් කරනකොට ඒක ලෝභසිතා. අපි ශබ්දයකට ඇලුම් කරනකොට ඒක ලෝභසිතා. ගඳකට ඇලුම් කරනකොට ලෝභසිතා. කෙනෙකුට ඇලුම් කරනකොට ඒක ලෝභසිතා. හැබැයි ඒකෙන් විපාක දෙන්නේ අපාය යන්නේ. ඒක ලෝභයක්. එච්චරයි. ලෝභසිත පහළ වෙන ඕන තරම්. සාමාන්‍ය පෘථජන සත්වයාගේ වැඩිම පහළ වෙන මේ ලෝභසිත. රූප දැක්කත් ලෝභ, ශබ්ද දැක්ක අහුනල් ලෝභ වෙම තියෙනවා. ඒක ස්වභාව ලක්ෂණ මොනවද? ලෝභසිතේ ලක්ෂණ සෝමනස සහගත, සතුටින් ඉන්නේ. දිට්ඨිකද සම්ප්‍රයුක්තයි. සමහර කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. අසංකාරිකයි සසංකාරික, ඔය දෙක වෙන තියෙනවා. අසංකාරික කියනවා මෙහෙයවීමක් නොමැතිවම හටගත් සිත. සසංකාරිකයි කියනවා බලකිරීමකින් හටගත් සිත. ඔන්න ඔය දෙක තමයි වෙනස. එතකොට සතුටින් යුක්තයි මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි එකක් තියෙනවා. මෙහෙවන් නැතුව ඇති වුණා, අනිත් එක මෙහෙයවීමෙන් ඇති වුණා. එතන දෙකක් යෙදුණා. එකම විදියයි නම් කර සෝමනස් සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත, සෝමනස් සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත. පොඩි වෙනසයි තියෙන්නේ. දෙකේම එක විදිය වචන යෙදුණා. අර අන්තිමට වෙනස් වුණා. අසංකාරික ભેදයයි සසංකාරික ભેදයයි. එච්චරයි. දැන් මතක තියාගන්න පොඩ්ඩක් හිතන්න කොහමද උනේ. ලෝභසිත ඇති වුණා. දැන් මලක් දැක කියන්නේ ඒ මලට ආසයි. එයාට සොම්න සතුටි මල දැක්කම සෝමනස තියෙනවා. එයා කර්ම කර්මඵල අදහන්නේ නැති කෙනෙක් නම් විතරක් දිට්ඨිගත සම්පයුක්තයි. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. ඒක එයාගේ පැවැත්මෙම තියෙන එකක්. ඒක එවලට හටගත්ත එකක් නෙවෙයි. කොහොමත් එයා ඉන්නේ දෘෂ්ටියේ. එයාට ඒක එක ශරණයෙන් හටගත්තේ. කවුරුත් බල කරලා පෙන්නපු එකක් නෙවෙයි නම් Tamanta හටගත්තේ ගන්න අසංකාරිකයි. කවුරුරි පෙන්නුවා නම් බලන්න මේක ලස්සනයි කියලා හරි කිව්වා නම් අන්න සසං කාරී පොඩි ભેදයක් තියෙන. ඒක ලොකුට හිතන්න දෙයක් නැහැ. නැක දෙයක් තේරෙනවද? ලෝභසිත එන්නේ කොහොමද? සතුටින්. එක ලක්ෂණයක් තව එකක් තමයි සතුට කියන එක ලක්ෂණය. දෙවෙනි එක දිට්ඨිය තියෙන්න පුළුවන් සමහර විට. නිත්‍යා දෘෂ්ටි ගත්තගෙනට දිට්ඨිය තියෙන්න පුළුවන්. දැන් දෙවනි සිත් කොටසට යනවා. ඒකේ තියෙන්නේ සෝමනස සහගතමයි එකත්. හැබැයි දිට්ඨිගත විප්‍රයුක්තයි. එයා මේ තෙරුවන් සරණ ගිහපු කෙනෙක්, සම්මා දිට්ඨික කෙනෙක්, මෙලව පරලව අදහන කෙනෙක්කම. ආන්න එයාගේ ලෝභසිතෝකයි. ඒකත් අසංකාරිකත් වෙන්න පුළුවන්, සසංකාරික වෙන්නත් පුළුවන්. ඔය දෙකම තියෙනවා. දැන් එතකොට හතරක් වෙනවා. සෝමනස් සහගත සිත් දෙකක් තිබුණා. දිට්ඨිගත සම්ප්‍රයුක්ත මිත්‍යා දෘෂ්ටි සහිත කෙනෙක්ගේ විස්තරේදී ඒක අසංකාරික සසංකාරික වශයෙන් වෙනුණා දෙකකට. දෙවෙනි කොටසේ දෘෂ්ටිය නැතුව මේ කිව්වේ සතුට තියෙනවා එතනත්. හැබැයි මිත්‍යා දෘෂ්ටිය නැහැ. මෙහෙවීම නැතුවත් උපදින එකක්, අනිත් එක මෙහෙවීමෙන් ඉපදෙනවා. ඔච්චරයි. ලෝභසිත ඔන්න විදියට සතුටින් ඇති වෙනවා.
ලෝභයේ ස්වභාවය සතුටක්නේ. දැන් කෙනෙක් දැක්කම අඳුරන කෙනෙක් සතුටුයි. සුවඳක් ආවොත් සතුටුයි. රස කෑමක් අන්න ලැබුණොත් සතුටුයි. මොන සිත තියෙන්නේ? ලෝභ සිත. හිනාවෙන්නේ ලෝභ සිතින්. බය වෙන්න එපා. එන අපි මේ ජීවත් වෙන වෙලාවේ වැඩිපුර වාර ගණනක් යෙදෙනවා මේවා. පින් කරන්නේ නැති වෙලාවට නිකන් ඉන්නකොට ඕවා තමයි ඇති වෙන්නේ. ඉතින් අර අභිධර්ම දැනගත්තා සමහර අය බයෙන් ඉන්නවා. සමහර මන් දන්නයි හිනාවෙන්නේ බය බූම ගෙනින ඇයි හේතුව සවන්නාස ඔය හිනාවෙන්න හොඳ නැහැ. ලෝභ සිත් හට ගන්නවා කියලා. එහෙනම් බත් කන්නත් හොඳ නැහැ. බත් කනකොටත් මොන සිත ඇති? ලෝභ සිත ඇති වෙනවා. අයිස්ක්‍රීම් කන්න හොඳ නැහැ. රසයිනේ. ලෝභ සිත හට ගන්නවා. බොහොම හිතන්නේ කිව්ව මේ ලෝකේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. මේ කිව්වේ දැනගන්න. අපේ සිතේ මොනවද මේ හටගන්නේ? අලෝභ සිත් තියෙනවා හතරක් කිව්වා දැන්. ඔය හතරම ඉස්සරහට දාන උපේක්ෂා සහගත කියන කෑල. නිකන් කියාගෙන ගියොත් උපේක්ෂා සහගත, දිට්ඨිගත සම්ප්‍රයුත්ත, අසංකාරික සසංකාරික කියලා අර විදියම තවත් දෙකක් හටගන්න. වෙනසට තියෙන්නේ සතුට වෙනුවට එතන ඉන්නේ උපේක්ෂා. සමහර කෙනෙක් ඉන්න ප්‍රകൃතියෙන් උපතින්ම යා වැඩි සන්තෝෂ නැහැ, හිනා වෙන්න කැමති නැහැ. එයා මැදහත්, දැන් බර කල්පනාවෙන් ඉන්න මිනිස්සෙක්. එයාට මොන සිතාවත් එයා ඉන්නේ උපේක්ෂාවෙන්. කුසල සිතත් එහෙම එයාට ඉන්නේ උපේක්ෂාවෙන්. දැන් ලෝභයක් ආවත් ඉන්නේ උපේක්ෂාවෙන්. එයා නටාගෙන දඟලගෙන යන්නේ නැහැ. සාමාන්‍ය විදියට ඉන්නවා. උපේක්ෂා සහගතයි. ඉදිරි දිට්ඨිගත විප්‍රයුත්ත නැත්නම් මිත්‍යා දෘෂ්ටි නැති හිත් දෙකත් එක්ක ඔක්කොම අටක් වෙනවා. දැන් මේවට කියන ලෝභසිත 8. ලෝභසිත අඳුන ගන්න පුළුවන්. ඒකෙන් අපිට පීඩාවක් නැහැ. ඒකෙන් තියෙන සතුට. ඊළඟ සිත් කොටස තමයි ද්වේෂසිත 2. දෝමනස්ස සහගත, පටිග සම්ප්‍රයුක්ත, අසංකාරික සිත. දෝමනස්ස සහගත කියන්නේම ගැටීම, දුක, දුක් සහගතයි. පටිග ගැටීම, ගැටීම යදිලා තියෙන එක. ගැටීමෙන් යුක්තවමයි තියෙන්නේ. දොම්නස එනවා, මානසික දුක එනවා, ගැටීම එනවා, සමහර විටක කිසි කෙනෙක්ගේ මෙහෙයව නැතුවම එනවා, අසංකාරිකයි. තව විටකදී සසංකාරිකයි. තව කෙනෙක් නිසා මේ තරහ එනවා. කවුරුත් නැතුවත් තරහ එනවා, තව කවුරු හරි නිසත් එනවා. ඔන්න ඒ විදිහට දෙකයි තියෙන්නේ. හොඳයි. ඔය දෙක උන්නේ දෙන කොහොමද දෙන්නේ? ඇසට එනවා අනිෂ්ඨාරම්මණයක්. දකින්න අකමැති කෙනෙක් ඇති වෙන්නේ දෝමනස්ස සහගත හිතක්, දුකක්. ශබ්දය ඇහෙන බණිනවා කවුරු හරි. හොඳට දොස් කියනවා. කරකසහඩක් ඇහෙනවා. අපිට සාහනේ බල්ලු පුරනවා කියන ඩක් ඇහුණ ගම ඔන්න එනවා ගැටීමක්. දෝමනස්ස සිතක් එනවා. අමිහිරි ගඳක්. ඒ කියන්නේ දුර්ගන්ධයක්. විඳ ගන්න බැරි තරම් අමාරු. ගඳක් ආවම එනවා ගැටීම. තිත්ත රසක් එනවා ගැටීම. කයට දුක් පහසක්, කටුක පහසක්, දුක් වේදනාවක් එනවා. අසනීප වෙනවා. එනවා ගැටීම. ඔය විදිහට ගැටීම එනවා. ඉතින් දෝමනස්ස සිත ඔය විදිහට දෙආකාරයි. ඊට මොහොසිත දෙකක් යදෙනවා ධර්මයේ. ඊට මේ මොහොසිත උපේක්ෂා සහගතයි. විචිකිච්ඡා සිත සහ උද්දච්ච සිත කියලා දෙකක් තියෙනවා. එකක් සැක සහිත, අනිත් එක විසිරුණු සිතක් වෙනවා. ඉතින් මේ දෙක මෝහය සම්බන්ධයි කියන ඔක්කොම දැන් ලෝභ සිත 8යි, ද්වේෂ සිත 2යි, මෝහ සිත 2යි. ඔක්කොම 12යි. එහෙනම් මේ විශ්වයේ යම් කිසි සත්වයකගේ හිතේ අකුසල් හට ගන්නව නම් මේ සිත් 12න් තමයි ඒ සියලුම අකුසල් හටගන්නේ. ඒ හැර වෙන ක්‍රමයක් නැත කියන එකයි දේශනාවේ විස්තර කරලා තියෙන්නේ. දැන් මේක පාඩම් කරන්න ඕනද කියලා දැන් ප්‍රශ්න තියෙනවා. අපේ මේ ඉන්න පිරිසටත් අපි අහන්න ඕන ප්‍රශ්නය. දැන් පාඩම් හිටියද? හිටියේ නැහැ. මොනවද තේරුණාද මේ කියපු එකෙන්? බය වෙලාදී තේරුණා. තේරුණානේ සිතේ ස්වභාවයනේ. එතකොට දැන් වැඩිපුරම පහළ වෙන්නේ මොන සිද්ද? ලෝභ සිත්. හිටපු ගම දේශ සිත් පහළ වෙනවා. මම පොඩ්ඩ රටා වෙනස් කරනවා. දැන් අහන්න එපා. නැත්තම් දන්නේ නැනේ. නැත්තම් ගොළුව මොකද්ද කරා වගේ ඉන්න බය වෙලා. ගොළුව හීනියක් දැක්කම නේ. ගොළුව හීනියක් කියන්නේ මොනවද?
එම් මේවා මේ අභිධර්මයේ කියලා කෝ ගම මිනිස්සුන්ට පාචනය යනවා බඩේලිය යනවා ඇයි බය වෙනවා ඒක මේ බය වෙන්න ඕන එකක් නෙවෙයි අර පොතේ තියෙන හැටි දැක්කම බය හිතෙනවා ඇයි වචන තේරෙන්නේ නැහැ ඒවා බර වචන තියෙන්නේ පාලි වචන තමයි ඉතින් ඒවා මේ පුළුවන් තරම් සරල විදිහට කිව්වේ දැන් මේව සාමාන්‍ය උගන්වනවා මේ බෝඩ් වල දීලා තමයි උගන්වන්නේ මං මට එහෙම සූදානමක් නැහැ අවශ්‍යත් නැහැ අභිධර්ම පන්තියක් දාන නෙවෙයි අපි ලෑස්ති වුණේ මේ සිත්තනියාමය ගැන කියලා දෙන පොඩි කරුණක් මෙන්න මෙහෙම જાතියක් භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම පිටකයේ වශයෙන් තව්තිසා දිව්‍ය ලෝකෙදී දේශනා කරලා තියෙනවා. ඒක මිනිස්සුන්ට සාරිපුත්‍රයන් වහන්සේ තමයි දේශනා කළේ කෙටියෙන් මාතිකා ටික. ඒ මාතෘකා ටික තමයි ඔය දැන් තියෙන්නේ අභිධර්ම පිටකේ කියන්නේ ඒකට. අර ටික කියන්න ගියා නම් ලියලා ඉවර කරන්න බෑ. දෙවියොන්ට කියපු ටික පුදුම දිගයි. ඒව නැහැ කවුරුත් දන්නේ ඒව නම් අර ඒවයි තියෙන මාතෘකා ටික තියෙන්නේ ආන්නේ ටික තමයි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරේ. ඒකෙත් තියෙන මේක කුසල් සිත්, අකුසල් සිත් ආදි වශයෙන් තියෙනවා. ඒ සිත් අතර දැන් ලෝභ සිතේ ස්වභාවය මම නිකන් කිව්ව වචනේ තේරුණාද? ලෝභයක් ආව මොකද ඇති වෙන අපිට? සතුටක්. hina යනවනේ. සතුටුයි වෙනවනේ. මලක් දැක්කම. සතුටුයි. අපි තමන් කැමති කෙනෙක් දැක්කම. සතුටුයි. දැන් මේ ලෝභසිතයි දේශසිත එකට එනවද? එකසනේ එන්නේ නැහැ. සන දෙකදී එන්න පුළුවන්. සන දෙකදී. ඒ කියන්නේ දැන් ඉතා සනේ ඉක්මනින් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? බොහොම ප්‍රියමනාප දෙයක් වෙලා ඒකම අමනාප දෙයකුත් වුණ ගමන් සත්වයාට එන්න පුළුවන් තරහත් වෙනවා ආලයත් එනවා. දැන් මොහොතකට පෙර වැළඳ ගන්න කවුරු වෙන හරිද? ඊළඟ සනේම දෙනවා කම්මුල් පාර. කොහොමද දෙන්න පුළුවන්? ලෝභසිතින් ගහන්න බෑනේ කවදා. මොකෙන්ද ගහන්නේ? දේශසිතින්. එක විට ඇති වෙන්නේ. ඒක මේක එක ශණේ ඇති වෙන්නේ. ශණ ශණ කියන එක ඉතා සුළු මාත්‍රයක්. තප්පරෙන් කෝටියෙන් පංගුවක් ශණයක් කියන්නේ. තප්පරේ බෙදන්න කෝටියකට. කොච්චර වේගවත්ද? එහෙනම් ඇලිලා ඉන්නත් පුළුවන් ඒ ශණේම. ඊට පස්සේ ඊළඟ ශණේදී ගැටෙන්නත්. ලයිකට හේතු වෙන්නේ ආරම්භනේ වෙනස් වීම. හේතුඵලනේ. දැන් හේතුව හොඳ වෙනකොට ප්‍රතිඵලය හොඳයි. නේද? ඉන්පුට් එක හොඳ නම් අවුට්පුට් එකත් ලස්සනයි. ඇතුල් වෙන එක හොඳ නම් අපිට අපි එළියට දාන්නේ හොඳ එකක්. හැබැයි ඇතුල් වෙන්නේ නරක දෙයක් නේ. මනසට. එතැ ඇහෙන්, කණෙන්, නහයෙන්, දිවෙන්, ශරීරයෙන්. දැන් මේකට පිළිමක් වශයෙන් අපි මේ වහන්න පටන් ගන්න මොනවද කරන්නේ? මේ දොරටු අරන් හිටියෝනේ ඇතුල් වෙන්න එක සත්තු. අපි මොකද කරන්නේ? අපි ඉතින් ඇත්තටම භාවනා කරනකොට වහන්න ඉන්නේ. මොනේ වහන්නේ? S2 වහන්නේ. ඔක්කොම වහන්න බෑ. ඇස් දෙක වහන්න ඉන්නවා. කන් වහන්න බෑ. කන් වහන්න ගියොත් ඉතින් ඒක හොඳයි සුදුසු නැහැ කියනවා. නමුත් ඉතින් මූලිකව භාවනා කරන කෙනෙකුට කරදරයක් නම් සද්දේ ඇත්තටම එයාට පොඩි උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කම් වලට අර අධික ශබ්ද තියෙන තැන්වල වැඩ කරන අයට මම දැකලා තියෙනවා. මෙහෙම උපකරණයක් තියෙන පොඩි කෑල්ලක් ගහ ඇබයක් වගේ එකක්. ඒ කණේ ගහ ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම කන වැහෙන්නම ගහ ගන්න පුළුවන්. ඇයි කණේ ආරක්ෂාවට කම්බරේ ආරක්ෂා කරගන්නවා. ඒ වගේ මේ වෘතීන් කරන අයට ඒව තියෙනවා උපකරණ. ඕනනම් කඩෙන් ගන්නත් පුළුවන් අපිට. අරගන්නේ මොකටද? කණ පරිස්සම් කරගන්න. ඉතින් භාවනා යෝගියත් හිතන දැන් මට මේ කණ ඇරලා තිබුණොත් තමයි මට බල්ලබුරණ ගැහෙන්නේ. බල්ලබුරණ ගැවුනොත් තමයි ද්වේෂය හටගන්නේ. දැන් අපේ දා භාවනා ශාලාවේ බල්ලබුරණ විතරක් නෙවෙයි තියෙන්නේ. හිටපු ගමන් එක එක යෝගාවචරෝ නැගිටලා මේ බෑග් ගවුස්සන්න පටන් ගන්නවා. ආ නිකන් උදාහරණ දෙකම. ඒ එක්කෙනෙක් මොනවා හරි වතුර බොනවා. ගුඩු ගුඩු ගාලා බොනවා. ඒක පවා දේශය හට ගන්න සමහර විට සියුම් භාවනාව වැඩිලා තියෙනවා නම් සමහර විට වැඩෙන වැඩෙමින් තියෙන කෙනෙක්ට ඇති වෙනවා. වැඩිලා නම් ප්‍රශ්නයක් නැහැ. මේ එහෙන ගැව්වත් ප්‍රශ්නයක් නැහැ. භාවනා සමාධි වැඩිලා නම් තියෙන. වැඩිලා නැති කෙනෙකුට දැන් අර වැඩේ කරගන්න ඔය පුදුම ධෛර්යය. දත් කූරු කාගෙන මම අද නම් කොහොම හරි සමාධිය ගන්නවා කියලා වැඩේ යනකොටම කවුරු හරි සද්ද කරනවා. අඩුම තමයි වාතයක් හරි ගියයි කියන්නේ සද්දෙට. එතන මම භාවනා කරනකොට දැන් මුන්ට වාතරින මතක් වෙන්නේ කියලා පුදුම තරහක් එනවා. කාට දෙන්නේ? අර භාවනාව පටන් අරන් යන එක්කෙනාට, ඉස්සරහට යන එක්කෙනාට. එයා වඩන්න වැර වීරිය දරන මොකෝ අරමුණු ඇවිල්ලා එපා වෙලා ඉන්නේ. ඔය හැදීගෙන එනකොටම සමාධියක් එනකොටම සද්දයක් ආවා. සද්ද කරපු එකත් එක්කත් තරහ යනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ තියෙන දොරක් දඩාස් ගාලා වහලා යනවා. සමාධිය තියෙනවා. ඉතින් ඇස්සරල බලනවා. බලලා පුළුවන් ඒ ගියප එකගේ පස්සේ මම යනවා බලන්න බෙල්ල මිරිකන්. ඒ හේතුව එහෙම වෙන්න පුළුවන්. මිරිකන් නෑ හිතෙනවා.
එනිසා කියනවා භාවනා දැන් මම මේක හැමදාම කියනෝනේ. තමන්ට භාවනා කරන්න බැරි නම් එක්ක ගොරවන්න එපා. දැන් මෙතන ආරංචින එක පවු දෙකකනේ ගෙරෙව්වයි කියලා මෙතන ඉඳගෙන. ඉතින් තමන්ට නිින්ද යනවා නම් ගොරවනවා නම් ගොරොද්දේ නම් ඇයි භාවනාවට වාඩි වෙන්නේ? ගිහිලා දුර තැනක වාඩිලා නිදා ගන්න කරගන්න දෙයක් නැහැ. ඔබ පැහැදිලිනේ. වාඩිලා නිදි බෙල්ල කඩන් කරනවා කොහොමද සද්දේනවා. ඉතින් හොර ඇඳක් තියනවා දීලා ඒකට ගිහින් නිදා ගන්න එකයි. අපි මේ කියලා නැහැ අනිවාර්යෙන් කියලා තියෙන භාවනා කරනවා නම් විතරක් ඉන්න. සද්ද පිට කරන්න එපා හොඳේ. ඊළඟට තමන්ට එළියට යන්නම ඕන. බොහොම නිහඬව යන්න. දැන් හිතන්න කර්මය ගැන මේ අකුසල රැස් වෙනවා තමන්ට. දැන දැන මේ මේ ඉන්න පිරිසට බාධා කරනවා නේ. තමන් සද්ද කරනවා. වැඩ කරනවා. දැන් පහුගිය කාලේ වුණා ඒ එක පිරිසක් එළිය වැඩ කරනවා. අනිත් පිරිස භාවනා කරනවා. දැන් භාවනා කරන එක්කෙනාට ගැටීමක් එනවා එළියේ ඉන්නේ උන් එක්ක. ඇයි මුන්ට මේක තට්ටු කරන්න ලැබෙන්නේ හිතෙන්නේ මේ වෙලාවටමද? ඇයි වෙන වෙලාවක් නැද්ද කියලා අන්න බලන්න අපි භාවනා වස්සෙත් අපිට පුදුම විදියට දේශේනවා. හිත යනවා ඒක තමයි. ඒ නිසා දැනගන්න ඕනේ භාවනා කරන එක්කෙනා නෙවෙයි දැනගන්න තියෙන්නේ. අනිත් අය දැනගන්න ඕනේ මේ භාවනා යෝගීන් දැන් මේ ශාලාවේ මේ පැයේ අනිවාර්යෙන් භාවනා කරන මං සද්ද වහන්න ඕනේ. මං සද්ද කරන්නේ නැහැ. මං සද්ද කරන්න ඕන මං දුරට ගිහිල්ලා මං සද්ද කරගන්න ඕනේ. ඒක තමන්ගේ දෙයක්. ඒ නිසා තමන්ට වැඩෙන්නේ නැත්තම් භාවනා වාඩිලා ඉන්නත් බැරි නම් එළියට යනව නම් විතා සූක්ෂම විදියට සියුම් විදියට නිහඬතාවය රැකගෙන යන්න බලාපොරොත්තු වෙන්න. ඒක හොඳයි. තමන්ට කුසලියකුත් වෙනවා ඒක. සද්ද කළා තවගෙන තරහ ගැස්සුත් අකුසලියකුත් වෙන. චේතනාව අඩු ඇති නමුත් කරන්න දෙයක් නැහැ. හැබැයි දැනගෙන යන්න. බාධා කළොත් Tamanḍa සසරදි සමාධිය වැඩෙන්නේ නැහැ. දැන් භාවනාවට බාධා කරාම සමාධිය වැඩෙන්නේ නැහැ. දැන් බලන්න සප්පදාස් තෙරුණහන්සේ උන්වහන්සේ බාධා කරයි කියන්නේ කෙලින්ම භාවනාවට නෙවෙයි මහාන කමටයි බාධා කළේ. තමන්ගේ යාළුවට සිවුරු ඇතැල්ල යන්න හදනකොට මුල් දෙපාරෙම කෝ යන්න එපයි කියලා. තුන්වෙනි පාර නානගමන් කල්පනා වුණා. දැන් මෙයා ගියොත් මෙයාගේ සිවුරයි පාත්තරේ මට. කුටියත් මට. ඇත්ත වශයෙන්ම. දැන් හිතුණනම් සිවුරයි පාත්තරේ මිලයි. ගොඩක් වටිනායි දවස. එහෙම හිතලකෝ ඉතින් ඇත්ත තමයි අමාරුයි නේ එහෙනම් ඉතින් කමන්නේ නැහැ කියලා කිව්වා තුන්වෙනි පාර. චේතනාව හොඳ නැහැ. හැබැයි ඉස්සෝනස මේ ගියේ නැහැ ගෙදර. ඇයි මේ මෙයා යන්න එපා කියලා දැන් යන්නේ කියන්නේ වෙන මොකක් හරි තමයි කියලා එයා හිටියා. ගියා නම් කොහොම වෙයි? ගියේත් නැතු. අර යන්න කියලා කියපු වචනෙට මේ ස්වාමීන් වහන්සේ බොහෝ කල් දුක් විඳලා අන්තිම ආත්මේ පස්චිම් භවික ඉපදුනේ. මේ ආත්මේ රහත් වෙනවා. හැබැයි ඉස්සෝනස ආසර අවුරුදු 25ක් ගියා සමාධිය නැතුව. නෑ සමාධි මාත්‍රයක් නෑ. කුටියෙන් කුටියට ඔළුවත් බඳන් දුවන රාගය. රාගයෙන් දැවි දැවි දුවන. ගෙදර යන්නත් බෑ. ඒ කාලේ එහෙමනේ ශ්‍රද්ධාවේ මහාන වෙච්ච නිසා ගෙදර යන්න කැමති නෑ. ඊට පස්සේ මැරෙන්න හිතුවා. පළවෙනි පාර හිතුවේ මොකද්ද සර්පෙක් අහුවෙලා. නයෙක්. කලයකට දාලා දැන් කට වහලා තියෙනවා. මෙයාට මේ ඔය ගිහින් දාන කොටෙක් කෙනෙක්. මං ගිහින් දාන්න. මොකද්ද දැන් සැලසුම? ගිහිල්ලා අත දාලා මේ කලේ ඇතුළට නයාට කියලා දෂ්ට කරවගෙන මැරෙන්න. ගෙදර යන්න බෑ මැරෙනවා. එහෙමයි හිතුවේ. ඉතින් අත දාගෙන ඉන්නවා ඉන්නවා කාපන් කාපන් කියන කන්නේම නැහැ. නයා කන්නේ. හේතු මොකද? මෙයා කලින් ආන්නේ ගෝලයා. නයා තමයි ගෝලයා. මේ තරමංගේ ගුරුවරයා නිසා සසර පුරුද්දට කන්න බෑ. එහෙම කන්න යුතුය. ඉතින් සර්පයව 16 වෙච්ච නිසා එදා ඉඳන් නමක් හැදුණා සප්පදාස කියලා. දෙවෙනි පාරද ඒක හරි කියන්නේ නැහැ. සර්පයත් වැඩේ කරේ නැහැ. මොකද ඉතින් හේතුව දැන් රහත් වෙනා නම් ඉපදුනේ ගලේ ගැහුවත් මරන්න බෑ. රහත් වෙලාමයි පිරිනිවන් පාන්නේ. දෙවෙනි කතාවේදී එනවා දැන් මේ කරණ වෑමිය වෙනෝනේ කිස් බාන්න. මොකද අද වගේ දෙතුන් දෙනා නෙවෙයි ඉන්නේ. දහස් ගණන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් කිස් බානයි ගොඩක් කියනවා. විල් එක පාර බාගෙන යන්නේ. මේ කිස් බාන ගමන් මේ දැලිපිහ පොඩ්ඩක් ඉල්ලගත්තා. ඉල්ලගෙන පැත්තකට ගිහලා බෙල්ලට තියුවා. තියනකොටම උන්වහන්සේගේ අකුසලයේ ගෙවුණා. කුසලේ මතු වුණා. සසර කරපු මහානදම් පුරලා තිබුණානේ කාශ්‍යප සසුනේ. ඒ වෙලාවෙම විපස්සනා ඥාන මතක් වුණා. නැත්නම් අවබෝධ වුණා. මතක් වුණා නෝ වෙයි. මනසින් අර වුණා. අනිත්‍ය පදේ සිහි වුණා. දුක වැටුණා. අනාත්ම වැටුණා. එක ශණයෙන් උනේ මේක. පිනනේ. පින පුරලා තිබුණා. භාවනා කරලා තිබුණා. එක අර තියෙන වේදනාව කැපුණේ නැහැ. තිව්ව විතරයි. එතෙන්දිම අවබෝධ වුණා. රහත් වුණා. ඉතින් බෙල්ල කපන එක වැත්තකින් තියලා දැන් කෙලස් කපා ගත්ත උන්නාසෙ වැඩිය. දැන් මං කියන්නේ මොකද්ද? අනුන්ට බාධා කරාම එහෙමනම් නේ හිතාගන්න. එක වචනයක් කියලා එහෙමනම්
අපි අනිත් අයට මහණකම එපා කරවනව, භාවනා එපා කරවනව, ඉන්න එපා කරවනව, ජීවිතෙත් එපා කරවන්න ඕන නම් එවැනි පුද්ගලයන්ට කොහොම වෙයිද සංසාරේ? හිතා ගන්නත් බෑ. නිසා පුළුවන් නම් මේ පිරිසට උදව්වක් කරන්න කාට හරි. බැරි නම් පාඩු වින්ද අකුල් හෙලන්න එපා. ඒ කියන්නේ වැට පනින්න යන්න එපා. ප්‍රති මේ අවවාද දෙන්න වෝනින් කරන්න යන්න එපා. මෙහෙමයි ඉන්නේ, මෙහෙමයි தත්ත්වේ, භයානකයි කියලා කියන්න යන්න එපා. ඒ භයානක தත්ත්වයක් තියෙනවා නම් මොනවා හරි මෙහි අලියෙක් හරි පනින්න තියෙනවා. ඒක පැන්නම දැනගනි. කලින් කියන්න එපා. කලින් කොට පස්සෙ වෙන්නේ හොරාට කලින් කෙහෙල් කන වැටපයි. ඊට පස්සේ ඉන්න ආපු මනුස්සයට ඉන්න එපා වෙනවා. ඇයි ඉතින් මෙහි ඉන්න අයම කියනවනේ මෙහි භයානකයි හොල්මන් තියෙනවා. එහෙම කිව්වා කියන්නේ නිකන් උදාහරණ ගන්නකො මෙහි ඉන්න හොල්මනක් හරිද? ඉතින් අද එනවා එක්කෙනෙක් කියන ඔයා නියම දැනකරන ආවේ මෙහි රෑ 12ට හොල්මන් එනවා. ඔව් මගේ කුටියටත් ගැහුවා ඊයේත් ගැහුවා. දැන් ඒ හාදේ ආපු ගමන් මොකද වෙන්නේ? බය වෙනවනේ. දැන් මේ කියන කෙනාගේ අරමුණ මොකද්ද? මේ ගෑණි ආපු ගමන් අනිත් පැත්තට යවා ගන්න. චේතනා හොඳද නරකද? දේශද නැද්ද? දේශී ඉරිසියව තමයි. මම මේ කොරෝනා වලට කියන්නේ මන් නිකන් අර හීනේ වගේ හිතෙනවා මේවා කියන්න ඕනේ කියලා. ඒකට හොඳයිනේ කාටත්. දැනගන්න එපා. නැත්තම් කියන්නේ සංඥාද අපිට කියලා දුන්නේ නැහැ. කියලා දුන්නා අපි මේ කරන්නේ. දැන් ඔන්න කියලා දුන්නේ. එහෙනම් කරන්නේ යන්න වැඩ කරන්නේ නැහැ කොහෙවත් වචනකින්වත්. ඉඳලා බලන්න ඉන්න. ඉන්න මේ භාවනාවත් දින එක කරන්න. එහෙම නැත්තම් සක්මන් කරගන්න. එහෙම නැත්තම් පොත්පත් කියව ගන්න. අවවාද කරන්න පුළුවන් නම් තව කෙනෙක් යන්න හදනවනම් යාට කියන්න ඉන්න. ඇයි ඉන්න කියන්නේ? අපේ වැඩ කරගන්න. නෑ මෙයා වැටෙන්න යන්නේ දුකට, සංසාරෙට. දැන් ඔය ගිහිපු කට්ටිය ගෝන් නම් කෝල් කරලා විස්තර අහන්නකෝ කැපට ඉන්නවද කියලා නංගිලා. අහලා බලන්නකෝ. නෑ. දුකේ ඉන්නේ. කරගන්න දෙයක් නැතු ඉන්නේ. ඒ නිසා අපි ලබපු මේ ධර්ම සුවය දැන් මේ සේනාසනේ අපිට සනීපයිද නැද්ද? සනීපයිනේ. මේක හරීම සුවයක් තියෙනවනේ. මේක තවත් එක්කෙනෙක්ට විඳින්න අපි අවස්ථාව හදලා දෙනවා. එතකොට දැන් මේ භාවනාවට බාධා කිරීම ගැන කියලා මම මේ දුර ගියේ. එතකොට ඒකත් ඒ වගේම තමයි. දැන භාවනාවට බාධා කළොත් සසරෙදි වැඩෙන්නේ නැහැ. මේ ජීවිතේදි වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ වඩන්න ඕන නම් භාවනා කරන එකට පහසුකම් සලසා දෙන්න. එහෙම කුවට පස්සේ භාවනා ආසන හදලා දෙනවා. කුටි ඔය කුෂන්නේ පූජකලා පහු ගිය දවස්වල පිරිසක් එකතු වෙලා. ඇයි තමන්ට භාවනා වැඩෙන්න සසරෙදි. භාවනා යෝගීන්ට අවශ්‍ය net පූජකලා පහු ගිය දවස්වල එක වරක් ඒ net එක ඇතුළට ගියාම මදුරුව කන්නේ. පොඩි කූඩාරමක් වගේ එකක් තියෙනවා. ඒකට මේ ඒක වාසි දෙකක් තියෙන එකක් තමයි මදුරුව කන්නේ. දෙවෙනි එක තමයි මේක රින්ගන් ටික අමාරු. ධන ගාගෙන බඩ ගාලා යන්නේ ඇතුළට. හරිද? එතකොට ගිහිල්ලා කුටියනේ ඔක තියෙන්නේ. ගියාට පස්සේ කම්මැලි ආයෙ එන්නත්. එතකොට එයාට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි වැඩුණත් නැතත් වැඩිපුර වෙලාවක ඇතුළේ ඉන්නේ. ඇයි? හරි අමාරුවේ රින්ගලා ආවේ. රින්ගලා හරි ඉක්මනට සිප් එකක් වැහුවා. ඇයි මදුරුවයි කියලා. එච්චර කරගෙන ආයි විනාඩි පහ යන ලැජ්ජයිනේ කොහොමද? අරහිත නිකන් කූඩාරමට කොටු වෙනවා. දැන් අපකට හිත ටික රැඳෙන ගතිය වැඩි කියනවා. ඇත්ත ඒක. අපි ගන්න සීමාව. එතකොට එයා හිතන කූඩාරම ඇතුලේ මං ජීවිතය පවත්වනවා. නැත්නම් සිහිය පවත්වනවා. ලිසිනි. අනේ ආදි ආනිසංස තියෙන දේව පූජා කරන අයට සසරේ හොඳට භාවනාව වැඩෙනවා. පැහැදිලිද? ඊළඟට තමන් වඩන භාවනාව තව කෙනෙක්ට කියා දෙනවා. දැන් අපි ගුරුවරයෙක් වශයෙන් කියන් ඉන්නේ කරන්නේ. තමන් දන්න දේ කියලා දෙනවා. බොරු කියලා දෙන්නේ නැහැ. ඇත්ත කියලා දෙනවා. කර්මස්ථාන ආඩන ගෝලයා නොමග යනවනේ ඒකත් කියලා දෙනවා. යාව මේ නිකන් සතුටු කරන්න හොඳයි හොඳයි කී කී ඔළුවත ගන්න නැතුව වැරදි නම් කෙලින්ම කියන්න ඕන. දැන් යන පාර වැරදි. සමහර අය කතා කරලා රේඩියෝ කී බනහල මං ධානා වැඩුවයි කියලා. එතන මං කියන මහත්ය මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා. ඔක ආයි මුල ඉඳන් යන්න වෙනවා. මොකද දැන් මෙයාට වැඩිලා තියෙන රේඩියෝ කී බනහන ගම. උපදේශනන් තියෙන රේඩියෝ එකෙන්. එහෙම නැහැ සජීවී කර්මස්ථානාචාර්යෙක් ඉන්න වෙනවානේ. එම් මේ ධානා කියලා මොන වැඩුවත් කවුද? අක්ෂර බලනකොට එහෙම එකක් නැහැ. අර හිතක් තියෙනවා, හිතේ මැවිලා තියෙනවා, විතක් විචර ප්‍රීති සුඛයක ගත්තා පටමච්ඡාන තමන් ලැබුවා වගේ. කියනකොටම වැඩිලත් ඉවරයි. සවනස කියනවා ප්‍රථම ධානය කිම? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒක. කී වචන ටික ඇහෙනකොටම මෙයා ධානය ලැබල ඉවරයි. දෙක අර ඒ වගේ තියෙන. ඒ වගේ පිස්සු තියෙන ඔළුවේ. දන්නේ නැති කමට. ඒක නිසා ටිකක් වෙලාවක් අරන් ඒවා කියලා දෙන්න ඕනේ. ඒක තමයි ඉතින් කල්යාණ මිත්‍ර භවය. නැත්නම් එයා සතුටු කරා නම් එයාගේ වාසියකුත් ලැබෙනවා.
එහෙමනේ ගොඩක් සවන්දල කරන්නේ මාර්ගඵල තියේ කියනවා මේ ගෝලයන්ට. තමන්ටත් තියේ කියනවා. එතකොට තියෙන මාර්ගඵල තියෙන එකනට අපි කොහොමද සැදහෙන්නේ කටයුතු කරන්නේ? බොරු කියන ලෑ විතරනේ දන්නේ, අනිත්ය දන්නේ නැහැ. එතකොට ගෝලයා සන්තෝෂයෙන් ඉන්න, අනේ මටත් මාර්ගඵලයක් ලැබුණා, මේ භූමිය නම් මහා පුණ්‍ය භූමියක්, රහතුන්ගේ භූමියක් කියලා එයා සන්තෝෂෙන් දානි දෙනවද නැද්ද ඊට පස්සේ දිගටම? දානි නෙවෙයි සානස් මොනවද ඉල්ල ඉල්ලන ඕන දෙයක් දෙනවා ඊට පස්සේ. ගෙදර තියෙන දෙයක් ඉල්ලුවොත් ඒකත් ගෙනත් දෙනවා. ඇඳුමක් ඉල්ලුවොත් ගලවලා හරි දෙනවා. ඇයි දෙන්නේ? ඒ තරම් ශ්‍රද්ධාව. ඇයි ඒ ස්වාමීන් මාර්ගඵල ලැබලා මටත් දුන්නා. එයා තනියෙන් ඒව අනුභව කරේ නැහැ. අර මේ හොඳ නැහැ නේ තනියෙන් කන්න කියලා මේ මටත් එකක් දෙකක් ඒව දන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය ඉතින් එන තියෙයි කියලා නෑ නෑ මොනවත් නෑ. පව් ඉතින්. ඉතින් එහෙම වෙලාවක අපිට ඉතින් ඇත්ත ක්‍රමේ අමාරු වුණත් කමක් නෑ. ඇත්ත තිත්තයිලුනේ. තිත්ත වුණත් කමක් නෑ. හරියට ඒ මාර්ගය වටහාගෙන කල්යාණ මිත්‍රෙක් අපට කියා දෙනවනම් ආන්න ඒක හොඳට දැනගෙන සාවධානව ඉස්සෙල්ල තමන් භාවනා කරන්න. කරන ගමන් තව කෙනෙකුටත් අනුග්‍රහ කරන්න. කොයි වෙලාවකවත් සද්දකින්වත් බාධා කරන්න එපා. කැස්සක් එනවා කියන්න පුළුවන් නම් ඉක්මනට එළියට යන්න. කැහැ කැහැ ඉන්නේ නැහැ මේ අපි හිතමු 60ක් විතර භාවනා කරන ශාලාව තමන් කහිනව කොච්චර බාධාවත්. 59කකම සමාධියට තමන් වක් කිව්ව වෙන එතකොට. හරි භයානකයි. ඒ නිසා කැස්ස තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් අසනීප එළියට වෙලා ඉන්න ඕන. ඒවත්ින් අර සාමාන්‍ය දැනුම ඉතින් අපි කියන්න ඕන නැත්නම් දන්නේ නැහැනේ තේරෙන්නේ නැහැ ඔහේ ඉන්නවා. ඒ නිසා ඒක හොඳට දැනගන්න තේරුම් ගන්න. දැන් බලන්න මාතික මාතා මොකද කළේ? තමන් අනාගාමි වුණා. මොනවත් එක්ක දනාගාමි වුණේ? අභිඥා පහත් එක්ක. අභිඥාත් ලැබුණේ තුමේට. මොනව වඩලාද? කායගත සති වඩලා. කොහේ ඉඳන්ද? ගෙදර ඉඳන්. මොනව තිබිලා තියෙන්නේ යාට? පින් තිබිලා. නිකම් බෑ පින නිසා. ඉතින් ඊට පස්සේ නිකම් හිටියේ නැහැ. බැලුව සවනසලට නැහැ. හේතුව කෑම හොඳ නැහැ. කැමතියවනේ හොඳ ඇති. අපිට හොඳ ඇති. දෙන එක්කෙනාට. වලඳන එක්කෙනාට හොඳ නැහැනේ. ඒ නිසා බැලුව මොනවටද කැමති? සමහරෙක් දෙල් වලට කැමති. සමහරෙක් කොස්. දැන් ඕක අහන්න පුළුවන්ද? අහලා ඉවරයක් කරන්නත් බෑනේ. ඉතින් හිතින් බැලුවම පේනවා. දැන් මේ සවන්නස් මේ සමහර අය මාළු වලට කැමති. මාළු වලත් හොදි නෙවෙයි මේ ඇඹුල් තියල් කැමති කියනවා. සමහර කෙනෙක් බදලා කැමති කියනවා. ඉතින් මොකද්ද වෙන්නේ? කියන්නේ නැහනේ. බැලුව බලල මේ උපාසකම්ම දාන 60ක් හැදුවා. එක දාන යන්නේ 60ක්. 69ට. වැඩි කල් ගියේ හොඳට දාන ලැබෙනකොට කුස පිරුණා. සතුට වැඩි. ධ්‍යාන අභිඥා මාර්ගඵල ලැබුණා. නිකන් ලැබුණේ අර ආහාර සප්පාය තමයි අඩුවට තිබුණේ. ඒකේ පිරෙනකොට පුද්ගල සප්පාය කොහොමද තිබුණා කලින් ඉඳන්ම. කල්යාණ මිත්‍ර ටික නිටි 60 දෙනාම. ඊළඟට ධර්මයේ ලැබිලා තිබුණානේ. කමඨහන් ලැබිලා තිබුණානේ. අඩුව මොකක්ද? ආහාර දුන්නා. ඉතින් ඊට පස්සේ කළගුණ සලකලා ගියේ. හැමතැනම සීවෙනකෝ උපාසිකාව. හොඳට මතක තියාගන්න නම මාතික මාතා. මාතික කියන ඒ මහත්මයාගේ අම්මා. ගම්මුලා දෑණියනේ මාතික කියන්නේ. එයාගේ අම්මා. දැන් අන්තිමට ආපු සවින්නාස ටික වෙනස්. එයා තනියෙන් ආවේ. උන්නාස කලින් බයේ ගියා. මොකෝ මේ උපාසකම්මට හැමදේම පේනවා. හරි ප්‍රශ්නයක්. මොකෝ මෙයාට හොඳ ඒවා විතරන්නේ නරක જાතිත් හිතෙනවනේ රාගසිතක් આવුවොත් ඒකත් පේනවා. ඉතින් ඒ නිසා භයානකයි. පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් අවවාද කරලා යවුවා. හිත රැක ගන්න කියලා. එහෙම ඉන්නකොට උන්නාසේ රහත් වුණා. ආත්ම 99ක් බැලුවා. හැම ආත්මෙම උපාසකම්ම නොවනා. වෙලා බෙල්ල කපලා මරලා පරපුරුෂයන්ත් එක්ක එකතු වෙලා මහත්ය මරු. පුදුම සංවේගයක් ඇති වුණා. ඇත්තනේ ඉතින් මේ මෙච්චර දැන් උදව් කරාට මොකද මේ ගෑනු කෙනා ආත්ම 99ම බෙල්ල කපලා තියෙන්නේ. උපාසකම්මත් දැන් බලන ගමන් ඉන්නේ. එයා කියන දැන් එයා එරදීම කියන සාහනසට ගෙදර ඉඳන් සාහනස් තව එකක් බලන්න. එතකොට හරියනවා. ඒකෙත් මොකද වෙලා තියෙන්නේ? ජීවිතේ බේරලා තියෙනවා. ආන් බලන්න 99ක් මැරුව එකකදී බේරුවයි කියනවා. ඉතින් ඒක අපිට වටිනවා ඉතින් කතාව. මොකද අන්තිම ආත්ම භාවයේදී දෙන්නම ඕනෝන්ට උපකාරී වෙලා තියෙන බව සඳහන් වෙනවා. ඉතින් පතාගෙන සසර යන්න කියලා නේ මම මේ කියන්නේ. එහෙම ඒවා අපිට නොපෙනෙන ඕනතරම් දේවල් සංසාරේ තියෙන්න පුළුවන්. සමහර විට එක හේවනකට එකතු වෙන්නේ අර සසරේ එකට හිටපු කට්ටිය තමයි. දැන් මේක එක ගෙදරක් වගේ නේ ආරණ්‍යයක් කියන්නේ. මේක එකට ජීවත් වෙන්න අපි පෑහෙන්නේ එනවා කට්ටිය. පෑහෙන්නේ නැත්තේ ඇයි? ඉඳලා නැහැ. රුස්සන්නේ හරියන්නේ. එයාට අපි පිතයි සෙමයි වගේ. පිතර සෙම හරියන්නේ, සෙමට පිත හරියන්නේ. දුටු තැන ගැටෙනවා. තමයි එක දවසින් එපා වෙනවා.
යන්න කෙල ගහල බැනල යන ඇත්තින්න එක කටලුවන්න මක හේතු අපට තේරුම් ගන්න පුළුව තකොට මෙයා මේ සංසාර අපිත් එක්ක ගුණපුරපු කෙනෙක් නෙමේ කියන. තර සංසාරය අම්මල අපිට මුණ ගැහෙනු තාත්තල මුණ ගැහෙනු ළමයි වෙච්චයි මුණ ගැහෙනු ළමයි ළමයි වෙලා හිටපුයි සාමිභාරයා වෙලා හිටපු මේක අනමතක සංයුත්තේ භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. සංසාරේ දිග සසරේදී අම්මා තාත්තා නොවෙච්ච කෙනෙක් නැහැ දිග සසරේ. ඒක තමයි සසරේ තියෙන පැටලිල්ල. හැබැයි ළඟාත්ම භාවයකදී බොහොම සෙනෙහසින් කවුරු හරි ජීවත් වුණා නම් ඒ අය දකින්නකොටම කියන මේ දැකල පුරුදුයි හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා. එහෙම කතා කියනෝනේ සමහර අය. කපටිකමටත් කියන මිනිස්සු නා. පිරිමියා ගොඩක් කියන මේක ගෑනු අයට. ඒක වෙනම කතාවක්. හැබැයි ඇත්තට කියනව නම් මොකද්ද ඒ? සංසාරේදී හම්බ වෙලා තියෙන. එතකොට ඒක පුබ්බේච සන්නිවාසේන පච්චුප්පන්න සිතේනවා. ඔන්න ඔහොම දේශනාවේ තියෙන. ගාතාවම තියෙන. හදේ ජායති පේමං උප්පලංව යතෝදකේ. අතුරේ තියෙන වතුරේ පෙපරන නෙළුම් මල වගේ. එකපාරට හට ගන්න මොකද්ද? ප්‍රේමය. ඒක මොන ප්‍රේමයද කියලා අපි දන්නේ නැහැ. මොන හරි ප්‍රේමයක්. ධාරක ප්‍රේමය, මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය. නැතු අන තවත් ප්‍රේමයක් වශයෙන් හරි කොහොම හරි එක පාරට හට ගන්න. දැක්කනේ දැන් සක්දේ රජතුමාගේ හිටපු භාර්යාවක් නේ සුජාතාව. එතුමිය කෙකිණියක් වුණානේ. කෙකිණියට සිල් රකින්න අවවාද කළා එතුමිය දඹදිව ඉපදුනා ගෙදරක. ඊට පස්සේ ආයෙ සිල් රැකලා ඉපදුනා අසුර කන්‍යාවක් වෙලා. ඒ අසුර කන්‍යාවට පුරුෂයෙක් හොයනකොට අසුරයෙක් හොයන වෙලාවේ වෙස්වලාගෙන ආවේ කවුද? මේ සක්දේව රජතුමාමයි ආවේ. අසුර වේශයෙන් ඇවිත් හිටියා පේලියේ. අර පෙර පුරුද්දට ගිහිල්ලා මල් මාලේ දැම්මේ කාටද? සක්දෙවිඳුන්ට දැම්මේ සුජාතා. අතින් අරගත්ත පැනලා ගියා. මාතලි ස්ටාර්ට් කරන් හිටියා වාහනේ පැනලා දිව්වා. ඉක්මනට ගියා උඩට යනකොට නැවත හැරෙනවා. අර ගුරුළු පැටව වැටෙනවනේ රතේ හැපි හැපි මුහුදට. හැරෙනකොට මෙයාලා පන්නගෙන ආව බය වෙලා දිව්වා. දැන් ඔය කතාව අපි ඇහුවනේ කලින්. එතනක් බලන්න පොඩි වැඩක් නැති. කවුරුත් කියලා නෙවෙනේ. ඉව වගේ ආවා. ඒ වගේ තමයි අපි එකට ගුණ පුරන්න අපි එකතු වුණා නම් අපි ඒක සමගියෙන් කරනවා නම් අන්න අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මේක සංසාර පුරුද්ද. අපි සසලේ ගුණ පුරන් ආපු අය. අපි මේ ජීවිතෙත් එහෙනම් මේක කරගෙන යනවා. නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා නමුකුත් නෙවෙයි. එහෙම කටයුතු කරන්න අවශ්‍යයි. ඒ අතරතුරේදී පුතජන භාවය නිසා ඒක එක පොඩි පොඩි දෝෂ හට ගන්න තේවා මේ ලොකුවට හිතුවොත් නිවන් දකින්න අමාරුයි. මොකද වැරදි අඩුපාඩු වෙන්නේ නැති කෙනෙක් නැහැ පෘථජන ලෝකේ. ඒ ඔළුවට ගන්න ගියොත් වෙන්නේ සංසාර දික් වෙනවා. අපේ වැඩේ අතපසු වෙනවා. නිසා ඇහුවනම් දැක්කනම් දැනුණනම් කෙනෙක්ගේ අතපසු වීමක් වරදක් පුළුවන් නම් හොඳින් කියලා වෙනම කතා කරලා ඒක හදා ගන්න බලන්න නැත්තම් පාඩුවේ ඉන්න. එහෙම නැතුව නම් කවදාවත් පිරිසකට එකට ඉන්න බෑ. තනියෙන් පුළුවන්. තමන්ට ඕන හැටියට අතපය දිගාලා තියන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා කුටියක් හදාගෙන පැත්තකින් ඒක හමන්නේ නැහැ. හැබැයි සෙනසුනක අපි ඉන්න නිසා අපිට තියෙනවා සාවධාන බවක්. අන් අයගේ මත ඉවසන්ඩ, අන් අයගේ හැසිරීම ඉවසන්ඩ. තමන් වගේ මේ මිනිස්සුත් මිනිස්සයෝ. මම කන්න කැමති වගේම දැන් මාත් හිතනවා මට කන්න ආස වගේ අනිත් අයත් කන්න කැමතිනේ නේද? මං තනියෙන් කනවයි කියලා කෑම කෑවොත් හරියනවද? හරියන්නේ නැහැ. මට පුළුවන් නම් මට ලැබෙන දෙයක් එහෙම හිතලා දැන් මං ගෙනත් දෙන්නේ වළඳන්න කියලා. ඉතින් සමහර විට වළඳන්නේ නැහැ. ගුරු ගෞරව වැඩි වෙලා. ඉතින් ඒක කමක් නැහැ. නමුත් අපි බලනවා මට තියෙන කැමැත්තම අනිත් අයටත් තියෙනවා. කවුරුත් අතපල්ලෙන් වැටලා නැහැ. කවුරුත් කැමති නැහැ නින්දා පහස විඳින්න. දෙකේ කොලේට වැටෙන්න කවුරුත් කැමති නැහැ. හැමෝටම වරප්‍රසාද තියෙන්න ඕන. පැහැදිලිද? හරි. එක්කෙනෙක් ඔය ආසනේ ඉන්නවා අනිත් කෙනාට ආසනේ ඉන්න දෙන්නේ නැහැ. මොකද තොරුවෙන්? එයා කලකිරනනේ. මට මේ ආසනේ ලැබුණේ. તો ඒ වගේ අර සංඝයා වෙනුවෙන් සිල්වතුන් වෙනුවෙන් ලැබෙන යම් සිව්පසයක් තියෙනවා. ඒක සමානව අපිට විඳින්න පුළුවන්. ආන්න එහෙම වෙනකොට සමගිය සමාදානය ඇති වෙනවා. එහෙම නැත්නම් අරක වගේ වෙන වෙනම බෙදාගත්තොත් තමන්ගේ පංගු ලොකු කරගන්න ගියොත් එහෙම ගැටීමක් හට ගන්න. ඉතින් මේවා සාමාන්‍ය කරුණු. සාමාන්‍ය දෙන්නමට මම මේ කියන්නේ අන්තිමට අපේ මේ නිවන්සරට ඒ හොඳට තේරුම් අරගන්න. එහෙම තේරුම් අරගෙන අපේ පිරිසටත් සිත දමණය කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ භාවනා මාර්ගයේ ගිහිල්ලා පිළිවෙලට ටික ටික එකපාර නෙවෙයි
අපි ඒ අනුව වැඩපිළිවෙලක යෙදිලා ඉන්නවා. ඒකට දිරිමත් වෙන්න මේ දේශනාව අපි හැම ඉන්න හැම දවසකම ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ එකක් තමයි අපිට සතුටු වෙන්න, අනිත් එක ධර්ම දැනුමකුත් පිළිවෙලින් ඇති කරගන්න අපිට ලැබුණාද. එහෙනම් අපි ශ්‍රවණය කළේ චිත්ත වර්ගයේ දෙවනි කතාව, දෙවනි දේශනාව. හෙට දවසෙත් බලාපොරොත්තුවක් තියෙනවා අපි කතා කරන්න හෙට දවසෙත්. ඒ නිසා හෙට දවසේදී ඊළඟ දේශනාවට අපි යොමු වෙන අතර අද චිත්ත විභාගයේ අපි කතා කළේ අකුසාසිත ගැන විතරයි. ඒක ලෝභ, දේශ, මෝහ. හෙට බලාපොරොත්තු වෙනවා ඉතුරු අහේතුක සිත් ටිකක් තියෙනවා. ඒකත් ටිකක් කියලා දෙන බලනවා මේ අතරේ. ඒ බලාපොරොත්තු තියාගෙන එහෙමනම් අදත් අපට පැයක් පමණ ධර්ම මානසිකාරයක ශ්‍රවණයක දේශනාවක යෙදිලා ප්‍රඥා පාරමී කුසලයක් රැස් කරගන්නට වාසනාව ලැබුණා අපි දෙගොල්ලොන්ටම හැමෝටම. දේශකයන් වහන්සේට අග්‍ර වුණා, ශ්‍රාවකයන්ටත් ලැබුණා. එන අපි යවුන ඕන මේ පින සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ සියලු පින් අපිට ඒකාන්තයෙන් ජරා මරණ ආදි දුක් නැති ඒ අමා නිවන් සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සක්දේව රජතුමා ප්‍රධාන සතර රන් දෙවියන් සහිත ආර්ය දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ සමූහයාට මේ පින නිවන පිණිස හේතු වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු.